TN එක කියන්නේ 2015 අපි පොරොන්දු වුණේ දේවල් ක්‍රියාත්මක කරන්න. ප්‍රධාන වශයෙන්ම අර මිනිස්සු එක්ක ගත්තේ ඉඩම් ටික දෙන්න පදිංචි වෙන්න. එකක් දේශ අර මේ නඩු ටික ඉතා ඉක්මනින් ඉවර කරලා මොකක් හරි එකට ප්‍රතිමත් වෙන තීන්දුවක් ගන්න. මේ අතුරුදහන් වුවන් පිළිබඳව තීන්දුව පුළුවන් තරම් ඉක්මනට කළා ඒගොල්ලන්ට සහනයක්. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒගොල්ලන්ගේ ඕක හැමදාම තියෙන ප්‍රශ්නයක් නේ. ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි මරණ සහතිකය දුන්නොත් එතකොට ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් ලැබෙන වන්දිය ගත හැකි. නැත්තම් වන්දියත් නැහැ සහතිකෙත් නැහැ. මෙන්න මේ මූලික කරුණු තමයි ඉතා ඉක්මන් කරන්න කියන්නේ. කිසිම කන්ඩිෂන් එකක් නැහැ. කිසිම කන්ඩිෂන් එකක් තියෙන විදියක් නැහැ. එහෙම එකක් කතා කරේ නැහැ. ඒක මමනේ විතරක් නෙවෙයි සුමන්දිරන් මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා යාපනයේ ඉඳලා. ආණ්ඩුවත් එක්ක කිසිම අපි එහෙම කොන්දේසි ගැන දිනුවක් කරේ නැහැ කියලා. ඒගොල්ලන්ට හොඳටම තේරෙනවා කොන්දේසියක් ඕනේද? මේක සුදුයි කළුයි. ඒගොල්ලන්ට මේ සුළු ජාතීන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ හිතවාදී ඔය එන්න හදන කට්ටියද හිතවාදී කියලා ඕක තෝරගන්න ඔච්චර අමාරුවක් නැහැනේ. මනෝගනිෂන්ගේ අමාත්‍යංශය ජනාධිපතිගේ යටතේ ගේන්න යෝජනාවක් කරාද? නෑ නෑ නෑ. ජනාධිපතිතුමාගේ ඒකාබද්ධක මනෝගනිෂන්ට පවර ගන්නයි කිව්වා. ඒතකොට මංගල සමරවීර ඇමතිතුමා කිව්වා නමුත් ජාතික ඒකාබද්ධතාවය කියන මේවෙක ජනාධිපතිතුමා ගාවම තියන්න. මොකද මේ විද්‍යාත්මක මේ වෙනකොට එතුමා කිව්වා ඒකත් මනෝගනිෂන්ට පත් කළා ඒක අමාත්‍යංශයක් කරන්න. ඒතකොට මංගල සමරවීර ඇමතිතුමා කිව්වා ඒක කරන්න එපා. මොකද අපි විදේශවලටත් ගිහිලා පෙන්නන්නේ ජාතික ඒකාබද්ධතාවය ජනාධිපතිතාවම තියාගෙන මේ සංහිඳියාව වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා ජනාධිපතිතුමා. ඒක ඇමතිවරක පත් කරොත් හිතයි මෙතනින් අයින් වෙන්න හදනවා කියලා. හමුදා මධ්‍ය ප්‍රකාශනවලින් ඔබතුමාගෙන් දැනගන්න කැමති මන්නාරමේ යුද හමුදාව සතු ඉඩම් නිදහස් කිරීමක් කරනවද මේ ඉදිරියට? හෝ මේකම කරගෙන ආවනේ ගිය රජේ ඉඳලම අනවශ්‍ය ඉඩම් ටික ඒගොල්ලන්ට දෙන්න පුළුවන් එක ආරක්ෂක තත්ත්වය දිනු වීමත් සමග ඒගොල්ලෝ අයින් කරනවා. මේ ළඟදී ඉඩම් නිදහස් කිරීමක් කරලා දෙනවා. ඔව් මම අක්කර 600 ගාණක් දෙනවානේ. අර මදි ඇත්තටම ඒ මිනිස්සුන්ගෙන් ගත්තේ ඒවා හැටියට බලනකොට අර ඊයේ එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක් තියලා කියනවා මේ කවුද කවුද එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක් කියලා තියනවා මේ ඒ නිදහස් කිරීම එළියයි ගුවට ඒගොල්ලෝ ඉන්නේ කළුවරේනේ. එයාලා කියන්නේ ඒකනේ එළියයි කියලා කියන්නේ. ඒගොල්ලෝ දන්නවා කළුවරේ කියලා. ඉතින් ඒකින් දැන් ඒගොල්ලෝ කියනවා අපි එළියයි කියලා. එයාලා කියන්නේ මේ ඉඩම් නිදහස් කිරීම කරන්නේ මේ විශ්වාස මංගල රාජපක්ෂ නිදහස් කරේ මොකටද? යුද්ධය ඉවරුනේ හැටිය. නැ මේ ඔහොම ඒගොල්ලෝ නිදහස් කරපු ප්‍රමාණය වැඩිනේ. නෑ යාලා කියන්නේ මේ විතරම නිදහස් කරනවා. මම ඒකෙන් ඉඳ ප්‍රශංසා කරනවා ඒ කරපු ඒවට. ඒවා තමයි සාධනීය දේවල් කිය ආණ්ඩුව කරපු. ඒක නොකිරීම නෙවෙයි. ඕවා තමයි කාලකන්ණි මතවාද. මිනිහෙකුට අහිංසක මිනිහෙකුට දුප්පත් මිනිහෙකුට ඉඩමක් දෙනකොට ඒකනොත් දේශපාලන මේව ගන්න එක තමයි. ඒ තැන්වලට ගිහිල්ලා S2 ඇරලා බලන්නේ මේ මිනිස්සු විඳින දුකක්. තමන්ට හිමි වෙලා තිබුණ ඉඩමකින් දෙට්ට දාලා දැන් තමුන්නාසලගේ ඉඩමකින් තමුන්නාසලව පාර්ට් ඇදලා දාපු දවසට තේරෙයි ඉඩමක් නැතිවීමේ මොකද තත්ත්වය කියන එක. මේවා මානුෂික ප්‍රශ්න මිසක් මේ ද්‍රවිඩවත් සිංහලවත් නෙවෙයි. ඉතින් අමානුෂික මිනිසුන් දේශපාලනයේ අද යෙදී ඉන්න හින්දා ඒකේ නායකත්වයට ඇවිල්ලා ඉන්න හින්දා මේවා ප්‍රශ්න. එයාලා කියන්නේ මේ විශ්වාස භංගයට සහයෝගය ගන්න දීපු පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් විතරයි. විශ්වාස භංග යෝජනාවට කායුව්‍ය දෙන්න ඔය සර්වේ මේ ඔක්කොම මැනුම්පතිලා ඔය පැය 24න් මැන්නද අක්කර 695ක්. ඕකට යනවනේ මාස 6ක්. මම හිටපු ඉඩම් ඇමතිනේ. නෑ දෙන්න. ලංකාවේ මැනුම් දෙපාර්තමේන්තුවට මාස 6කින්වත් මනින්නේ නෑ. දෙන්න નિયમિતයි කියලා තමයි කියන්නේ. මොකද්ද? ඉතින් දෙන්න નિયમિતයි කියලා තමයි කියන්නේ. දුන්නා කියලා නෙමෙයි. නෑ නෑ අපි දෙනවා. බය නැතුව කියනවා අපි දෙනවා. මම ඉදිරිපත් කරන්නේ මම දැඩිව සරන් කරනවා ආණ්ඩුව ඇතුලේ. වහා මේ සියලු ඉඩම් ඉදහස් කරන්න ඕනේ. මේ ආමියකේ බේකරිය දාලා තියෙන මිනිසුන්ගේ ඉඩම් අරගෙන. ආමියකේ ගෙවල් ගහගෙන බේකරි දාගෙන මේ විකාරයක් නේ. දකුණු ඇවිල්ලා ගැහුවොත් එහෙම මොකද තත්තේ? ඔය කියන කට්ටියම තමයි රිඩියුස් කරගෙන යන්නේ මිනිසුන්ගේ ඉඩම් ගත්තා කියලා. මම කියන්නේ වහාම මේව කරන්න ඕනේ නඩු නැති සියලුම දේශපාලන සිරකරුවන් ඉවත් කරන්න ඕනේ. නිදහස දෙන්න ඕනේ. ඕවා කතා කරන්නේ මේ අමුතු දේශපාලනයක් ඕනේ නැහැ. ඕවා කතා කරලා ගෙදර ගියත් කතා කරන්න ඕනේ. මේ මිනිස්සු දුක් විඳිනවා අවුරුදු 10 15. සමහර වෙලාවට එන්නේ තීන්දුවට මේ මිනිසුන්ට මේ මොනවද දඬුවම් කරා නම් ඔච්චර දුක් විඳින්නේ නැහැ. ඔච්චර කල් නැහැ. මේ මිනිසුන්ව නැවත LTT එකට යවන්නනේ මේ කතා කරන්නේ. ඒ මිනිසුන්ගේ ඉලෙක්ටරගේ දැන් 12000 කේ කාලේ පුනරුත්ථාපනය කළා. ඉතින් දැන් ඔය ඉන්නේ හොඳට. ඒව තමයි හොඳ වැඩ කරපු ඒ ආණ්ඩුව. ඒවට අපි සම්පූර්ණ සහයෝගය දුන්න ඇතුලේ. ඒ වෙනුවෙන් අපි කතා කරා. මෙතුමා මේ දේශපාලන සිරකරුව කියලා ජාතියක් ලංකාවේ ඉන්නද? මන්නම් අහලා තියෙන ත්‍රස්තවාදී සිරකරුව විතරයි ඉන්නේ කියලා. ත්‍රස්ත දේශපාලන සිරකරුවත් හිටියා. දැන් නම් ඉන්නේ ත්‍රස්තවාදයට සම්බන්ධ නඩු තියෙන කට්ටිය, නිකන් රඳවා ගන්න කට්ටියත් හිටියා. ඔය අත්අඩංගුවට ගන්නකොට ඔක්කොම හොඳට තෝරලා බේරලා ඔක්කොම මේ පැටිකිරි බල්ලා නෙවෙයි ගත්තේ. එහෙම ගන්නත් බෑ හැමෝටම කවදාකවත්.